අයිබෝන් සත්‍ය අපක්ෂපාති මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සිත ටීවී රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉඩමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත ඉන්දියාවේ උත්තරකාන් ප්‍රදේශයේ හිමතට්ටු කඩාවැටීමක් සමග මහා ජල ගැල්මක් ජීවිත හා දේපල හානි රැසක් සිදුව ඇති බවට තොරතුරු औद्योगिक बस रथ हेट दीप व्याप्त वेडवर्जने लंगम सीलुम बस रथ हेट पारट दुम्रियनुलिया आंडव कोतरं दुष्करतावेंट पत्तुनत रटे स्वाधीनत्वे वेनुवेन निर्भयव तींदु गन्नवा अगमति अवधारणे कराई नगनहिर सिट उतुरट दिन पहक गिय टीएनए अतुलु संविधान वल विरोधता पेलपालिय अवसान निरोधहायन नीति रीति उल्लंघने कराई अधिकरण नियोग नोतकु विरोधतावयट इदिरियेदी नीतिमय पियवर पोलीसिय अवधारणे कराई रट विरुवंट सलकन हटि इताम कनगाटुदायकाई तनिकरम विदेश श्रमिकेन गेन्वीम बिजनेस एकक करगेन विपक्ष नायकवरयागेन सह जविपे कांता बालकायिन चोदना යහපාලනය වැඩබිමක්ව තිබූ රට මුඩුබිමක් කළා කෙහෙලියගෙන් චෝදනා මහියංගණයේ රිදීමාලිය දැඟලුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 375 දක්වා ඉහළට අපරාධ මැඩපැවැත්වීමට අධියර 3ක් අපරාධ කරුවන්ගේ තොරතුරු ඡායාරූප සහ අපරාධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයත් ඒ අතර ඇමති සරත් වීරසේකර කියා දේශීය පුවත් වෙතයි දැන් අවධානය එල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙන් පෞද්ගලික බස් රථ හිමියන් හෙට දිනේ දිවයින පුරා වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. වර්ජනයේ ක්‍රියාත්මක වූ හොත් මගින්ගේ ප්‍රවාහන කටයුතු සිදු කිරීමට ප්‍රමාණවත් බස් රථ යොදවා ඇති බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ. මේ අතර සේවක පුරප්පාඩු හේතුවෙන් දුම්රිය දහවන කටයුතු එළඹෙන සතිය තුල අඩාල විය හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. इल्लीम किहिप्याक मूल करगन मेन पौद्गलिक बस्रत हिमियान्गे संगम किहिप्याक एक्व दिवेनपुरा हेट दहवनेन इवत्वीमट तीरणे करतिबेनवा मेलेस दहवनेन इवत्वीमट सूदानम्मन पौद्गलिक बस्रत संगम हेट दिनेपुरा वेडवर्जनय क्रियात्मक करन बवयि पौद्गलिक बस हिमियान पवसन्ने मेब वेडवर्जनयट दिवेने सियलुम प्रधान पेले पौद्गलिक बस संगम एक्वन बवत् ओउन हेट दिने किसिदु बस्रतयक दहवने करवीमट कटियुतु नोकरन बवत् पौद्गलिक बस हिमियान पवसनवा පෞද්ගලික බස් හිමියන්ගේ ඉල්ලීම් පිළිබඳව මෙවැනි විටත් රජය පාර්ශවයෙන් කිසිදු ධනාත්මක තත්ත්වයක් නැහැ. ඒ නිසා පෞද්ගලික බස් කර්මාන්ත කරුවා සහ සේවකයාව බේරා ගැනීම සඳහා කර්මාන්තය බේරා ගැනීම සඳහා අපට සිද්ධ වෙනවා දැඩි වූ වෘත්ති ක්‍රියාමාර්ගයකට නියැලෙන්න. ඒ සඳහා මෙවැනි විටත් ශ්‍රී ලංකාව පුරාම සංවිධාන කටයුතු සිදු වෙමින් පවතිනවා. මේ දිනම විටත් කොළඹ ප්‍රධාන නගරයේ විරෝධතා පෝස්ටරය සහ දැනුවත් කිරීමේ පෝස්ටර් ව්‍යාපාරයේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. लंका ගමන මණ්ඩලයේ සභාපති කේන්ද්‍රයේ රණවක මහතා ප්‍රකාශ කළා. පෞද්ගලික බස් සංගම් 8 වෙනි දින සිට වර්ජනයකට යොමුීමට නියමිත බව ප්‍රකාශයට පත් කළා තියෙනවා. එම නිසා මහ ජනතාවට සිදුවන අපහසුතාව වලින් මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අපගේ ප්‍රියදුරු කොන්දොස්තර මහතුරුන්ගේ සහ අවශ්‍ය සියලුම අංශවල නිවාඩු අවලංගු කරලා තියෙනවා. නැවත දැනුම් දෙන තුරු මේ නිවාඩු අවලංගු කිරීම පැවැත්වෙනවා. කාලසටහන් සියල්ල එහෙම බස් රථ 6000කට ආසන්න ප්‍රමාණයක් දාවන වෙනවා. ඊට අමතරව සිටි බස් සේවාව ක්‍රියාත්මක වෙනවා. කොළඹ නගරය තුල අවශ්‍යතාවයක් ඇති වුණොත් සිටි බස් සේවාව තවදුරටත් වර්ධනය කරලා බස් ප්‍රමාණය වැඩි කරන්න අපි කතා කරලා තියෙනවා. අතුරු මාර්ගවල ධාවනය නොවන බස් රථත් 8 වෙනිදා සිට අපි ධාවනය කිරීමට ආරම්භ කරනවා මේ තියෙන තත්ත්වය මත. මේ අතුරු දුම්රිය දෙපාර්තමේන්තුවේ අත්නොමතික තීරණ කිහිපයක් හේතුවෙන් එළඹෙන සතියේදී දුම්රිය ධාවන කටයුතු අඩාල විය හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. සිය ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබා නොදෙන්නේ නම් ලබන සතිය තුල දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බවද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ සභාපති සුමේද සෝමරත්න මහතා ප්‍රකාශ කළා. ආණ්ඩුවට කතරම් දුෂ්කරතාවයන්ට පත්වන්නට සිදු වුවද රටේ ස්වාධීනත්වයේ වෙනුවෙන් නිර්භයව තීන්දුව తీරනගෙන ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සියඹලාණ්ඩුව බුද්ධම පුරාණ රජමහා විහාරස්ථානයේ මිහිඳු නිවහන ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් අපි වික්ෂුන් වහන්සේලාගේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් පිළිගන්න ආණ්ඩුව
පසුගිය ආණ්ඩුව වගේ නෙමෙයි. අපි හදමු හැම ආණ්ඩුවක් මේ අනුශාසන පිළිගත්තා. ඉතාම අසීරු තත්ත්වයන් යටතේ අපේ භික්ෂුන් වහන්සේලාගේ අනුශාසන පිළිගත්තේ අපේ රට වෙනුවෙන්. අපි කිසිම දවසක රටේ ස්වාධීනත්වයට බාධා වෙන අකුරක් කුමාවක් මේ රටේ නිර්මාණය කරන්නේ නැහැ. කරලත් නැහැ. වසර 30ක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය වගේම සහජීවනය විනාශ කළ එල්ටීටී ත්‍රස්තවාදීන් අපිට මුදවාගත් සාමය ඇති කළ සංවර්ධනය ඇරඹුණා. ඊට පස්සේ යහපාලන ආණ්ඩු සමයේ ඔබ වහන්සේලාට මතක ඇති සාමය ඇති කරන්න මූලික වුණු රණවිරුවන් දඟඩියට දකින ජිනීවා යෝජනාවලට සමානුග්‍රහය දක්වන්න ආණ්ඩුව කටයුතු කරා. මොනතරම් දුෂ්කර තත්ත්වයකට පත් වුණත් මුණ පාන සිදු වුණා. අපි ඒ යෝජනාවෙනුත් ඉවත් වුණා. MCC ගිවිසුම මේ රටේ අත්සන් කරන්න සියලු පිබුරුපත් සූදානම් කරලා තිබුණේ. ඒකෙන් මේ රටේ ඉඩම් වල අයිතිය, මේ රටේ ජීවත් වීමේ අයිතිය ජනතාවට නැති වෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ රටේ ජනතාව බෝඩින් කාරයෝ වෙනවා. ඒ නිසා මොන දුෂ්කර තත්ත්වයක් යටදී වුණත් අපි MCC ගිවිසුමෙන් ඉවත් වුණා. අපි අපේ රටේ අයිතිය රටේ ජනතාව දෙන ආණ්ඩුව මේ බව භික්ෂුන් වහන්සේලා වගේම රටට ආදරය කරන ජනතාව මතක තබා ගත යුතුයි මම විශ්වාස කරනවා. මොනතරම් දුෂ්කරතාවලට ආණ්ඩුව වතුරක් රටේ ස්වාධීනත්වය නිර්භය තීන්දුව අරගෙන තියෙනවා. අපි ප්‍රදර්ශන වලට මුල් තැන දෙන්නේ නැතුව අවශ්‍යතාවයට මුල් තැන දීලා ගරු අග්‍රාමාත්‍යතුමා කටයුතු කිරීම නිසා අපිට පුළුවන් වෙනවා ජනතාවට අවශ්‍යම කරන දේ ලබා දෙන්න. විහාරස්ථානෙට අවශ්‍යම කරන දේ ලබා දෙන්න. බුද්ධ ශාසනයට උවමනාම කරන දේ අපිට ලබා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ දෙන අපිට දෙන නායකත්වයේ දෙමළ දේශපාලන පක්ෂ විසින් සංවිධානය කළ විරෝධතා පාගමන අද යාපනය වෙත ළඟා වුණා. අධිකරණ නියෝග පවා නොතකමින් ක්‍රියාත්මක වූ මෙම පාගමන සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් නැගෙනහිර සිට උතුර දක්වා ආරම්භ කර ඇති විරෝධතා පාගමන අද ක්‍රියාත්මක වුණේ පස්වන දිනටයි. ද්‍රවිඩ ජාතික සම්දහන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ද්‍රවිඩ දේශපාලන පක්ෂ කණ්ඩායම්, ආගමික කණ්ඩායම් මෙන්ම විවිධ ශ්‍රේෂ්ඨ නියෝජනය කරන කණ්ඩායම් එක්ව මෙම විරෝධතා පාගමන සහ රථ පෙළපාලිය සංවිධානය කර තිබුණා. මෙම රථ පෙළපාලිය සහ විරෝධතා පාගමනට නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයකදී ජනතා විරෝධයක් එල්ල වුණා. එමෙන්ම ආරක්ෂකංශ සහ ද්‍රවිඩ ජාතික සම්දහන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මෙම විරෝධතාවට එක් වූ කණ්ඩායම් අතර උණුසුම් තත්ත්වයන්ද හටගත්තා. ඒ අධිකරණ නියෝග පවා උල්ලංඝනය කරමින් ඔවුන් විරෝධතාවේ නිරත වීමත් සමගයි. පෙරේදා දින ත්‍රිකුණාමල නගර මැදයේදීද තරමක උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. පසුගිය දෙවනදා ආරම්භ කළ විරෝධතා පාගමන සහ රථ පෙළපාලිය අම්පාර මඩකලපුව ත්‍රිකුණාමලය මුලතිව් ඔඩුසුදුවන් වවුනියාව මන්නාරම කිලිනොච්චිය හරහා අද යාපනයේ පුලියන්කාඩු වෙතයි පැමිණියේ. අතුරුදන්වුවන්ගේ ගැටලුවලට සාධාරණ විසඳුම් ලබා ගැනීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, වතු කම්කරුවන්ගේ රුපියල් 1000 වැටුප ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම විරෝධතා පාගමන සහ රථ පෙළපාලිය සංවිධානය කර තිබුණා. මේ වන විට රට තුළ සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වසංගත තත්ත්වයත් සමග රටේ නිරෝධායන නීති ක්‍රියාත්මක වුවද මෙම විරෝධතාවයට සහ රථ පෙළපාලියට සහභාගී වූවන් කිසිදු සෞඛ්‍ය මාර්ගෝපදේශයක් අනුගමනය නොකරමින් ඔවුන්ගේ සිතගී ආකාරයට කටයුතු කරන බවක් දක්නට ලැබුණා. Thank you.
किसी विधत विरोधता करुणगे में महसूरी मसहा अधिकरण नियोग पवान नोतकमें मेलेसे विरोधता वे निर्धारित में संबंधें नीति में पिये वर्ग नियमित काटी तो करने बाबाई पुलिस माध्य प्रकाश के नियोज्य पुलिस पति अजित रोहन महता प्रकाश के ले अधिकारण नियोग वल्टा पाठहनिवा में आकार के पेलपाली का मन करें पिलिबादवा नीति में क्रियामार्ग नियमित नियमित होती बिना जाति नातर असमगी का गैतिकरी में आगम मात्र असमी का गैतिकरी में श्रीलंका वे जाति न असमगी सिपने बावट विविध जनवर्ग वल्ट असाधारण काम सिद्ध करने बावट प्याज लिस लोकेट पेनवा सिटी में सदा मेवनी क्रियाकार काम सिद्ध करने बावट वार्ता वेनो इसे वेतात प्रादेशीय ज्येष्ठ नियोज्य पुलिस पति वरुण एवं नियोज्य पुलिस पति वरुण सह कोटाश बार पुलिस अधिकारी वरुण टा पुलिस थानाधिपति वरुण टा उपदेश स्थिति बेनो मे कारण संबंधी स्वयंबला मेवनी रातपेल पाली संबंधी नीति विधि विधान पारधि काटे तो कर नालेसर රටතුල ව්‍යාප්තවෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳවයි තොරතුරු. කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වී බස්නාහිර පළාතෙන් පිටත දිස්ත්‍රික්කයකින් වාර්තා වූ වැඩිම ආසාදිතින් සංඛ්‍යාව ඊයේ දින බදුල්ලෙන් වාර්තා වුණා. මෙවන විට බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින්නේ ඉතා දැඩි අවදානම් තත්ත්වයක් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද පෙන්වා දෙන්නේ. COVID-19 වෛරසය ආසාදනය වී බස්නාහිර පළාතෙන් පිට දිනක් තුල වාර්තා වූ වැඩිම COVID ආසාදිතින්ගේ සංඛ්‍යාව බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ දින වාර්තා වුණා. එම සංඛ්‍යාව 197ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. පසුකෙදා බදුල්ල දිස්ත්‍රික්කයට අයත් මහියංගණයේ රිදීමාලියද ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් කේන්ද්‍ර කරගෙන COVID ආසාදිතින් බහුලව වාර්තා වූ අතර එම ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් මෙවන විට වාර්තා වී ඇති සමස්ත COVID රෝගීන්ගේ සංඛ්‍යාවද 300 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව මෙවන විට බදුල්ල දිස්ත්‍රික්කයේ තුල COVID අවදානම් තත්ත්වයක් පවතින බවටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ. 50%කට වැඩි ප්‍රමාණයක් 60% මට්ටමට අපිට රෝගීන් වෙනත් පළාත් වලින් වාර්තා වෙනවා. දැන් මාසෙකට දෙකකට කලින් මේක තිබුණේ 15%ක් 20%ක් තමයි අනිත් පළාත් 8න් වාර්තා වුනේ. දැන් අද වෙනකොට ඒක 60%ක් විතර වාර්තා වෙන්නේ ඉතාම පැහැදිලිව බස්නාහිරින් පිට තියෙන පළාත් වල. දැන් බදුල්ල දිස්ත්‍රික්කයේ තුල අද වෙනකොට මතුවලා තියෙන තත්ත්වය ඉතාම බැරෑරුම් තැනකට ගිහිල්ලා තියෙනවා. ඒතර විශේෂයෙන් බදුල්ල ග්‍රාමීය ප්‍රදේශ වලට අවදානම් ව්‍යාප්ත වෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ තුල අසාමාන්‍ය ඉහළ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වීමේ ඍජු අවදානමක් මේ මොහොතේ මතුවලා තියෙනවා. විශේෂයෙන් මරණ යම් ප්‍රමාණයක් බදුල්ලෙන් වාර්තා වෙමින් තියෙනවා. ඒතර ඒ තත්ත්වය අපි විශේෂයෙන් අවධානයට යොමු කරන්න ඕනේ. ඒ නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ තුල මතුවලා තියෙන මේ තත්ත්වය ඉතාම භයානක තැනකට ගමන් කරමින් තියෙනවා කියලා තමයි අපේ ශාඛා සංගම් විසින් මේ වෙනකොට අපිට දැනුම් දීලා තියෙන්නේ. COVID-19 වෛරසය ආසාදිනේ වී මෙරට සිදු වූ තවත් මරණ පහක් පිළිබඳ අද රාත්‍රියේ 9 පමණ වන විට වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 356 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පවතින වසංගත තත්ත්වයේ හමුවේ පසුගිය දා හුදකලා කරන ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 5 සිට හුදකලා බවින් ඉවත් කරනු ලබන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. අතුරුගිරිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 11 වන ශ්‍රේණියේ පාසල් සිසුවෙකු හා එම විද්‍යාලයේම ඉගෙනීම් කටයුතු සිදු කරනු ලබන ගුරුවරියක් COVID ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් අදාළ පාසලේ එක් පන්තියකට සහභාගී වූ සිසුන් පිරිසක් නිරෝධාහනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. එසේම නාවලපිටිය ප්‍රදේශයේ පිහිටි පාසලකද ගුරුවරියකට හා සිසුවියන් 15 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ අතර මාරාන්තික COVID වසංගතයට ගොදුරු වී පසුගිය දා ජීවිතක්ෂයටපත් මෙරට පළමු වෛද්‍යවරයා වූ වෛද්‍ය ගයන් දන්තනාරායන මහතාගේ ගුණ සිහි කිරීමේ වැඩසටහනක් අද වවුනියාවේදී පැවැත්ුණා. ලොව විශාලතම එන්නත් කරන වැඩසටහන පසුගියදා ඉන්දියාවේදී ආරම්භ කෙරුණා. එවැනි පසුබිමක ඉන්දියාව විසින් තවත් කොවිඩ් එන්නත් 7ක් සංවර්ධනය කරමින් සිටින බවයි එරට සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් මහතා පවසන්නේ. කෙසේ වෙතත් දැනට නිෂ්පාදනය කෙරෙන කොවිඩ් එන්නත් විවෘත වෙළඳපළට නිකුත් කිරීම සඳහා මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. එසේම වයස අවුරුදු 50ට වැඩි පුද්ගලින් වෙනුවෙන් COVID-19 එන්නත් කිරීමේ ක්‍රියාවලිය මාර්තු මාස සිට ආරම්භ කිරීමට නියමිත බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. රජයේ නොහැකියාව හේතුවෙන් මෙරට සමස්ත ජනතාව වෙත කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට නොහැකි වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තනමල්විල බෝදාගම ප්‍රදේශයේ පැවති සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයටෙක් වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා. අද වෙන විට වර්තමාන රජය බලයට ගෙන ආපු රටවිරුවන් සහ මුලින්ම අනාථ වෙලා
අරුම පුදුම සැලකිල්ලක් අද වර්තමාන රජය රට විරුවන්ට ලබා දෙනවා. හැබැයි මේ ඔක්කොම ඇතුළත අපේ රටේ ජනතාව නොදන්න දෙයක් තියෙනවා. ඒ තමයි විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ අතිවිශාල මුදල් සම්භාරයක් තිබෙනවා. කෝටි ප්‍රකෝටි ගණන් බිලියන ගණන් රුපියල් තියෙනවා. එක අරමුදලක් තමයි කුවේට් අරමුදල. අනෙක් අරමුදල තමයි විදේශ සේවා කාර්යාංශයේ තියෙන තවත් විශේෂිත වූ අරමුදලක් විදේශීය ශ්‍රමිකින්ගේ රැකවරණය උදෙසා. එහෙව් මුදල් සම්භාරයක් තියෙද්දි මොකක්ද සිදු වෙලා තියෙන්නේ? කොරෝනා වලින් විපතටපත් වුණු රටවිරුවා ලංකාවට ගෙන්වීම. ගුවන් ටිකට් පතේ සිට නිරෝධායන මධ්‍යස්ථානයේ හෝටලේ බිල දක්වා ඒකත් ජාවාරමක් බවට පත් වෙලා. ටිකට් පතෙනුත් ගහනවා, නිරෝධායන හෝටලෙනුත් ගහනවා, බිලෙනුත් ගහනවා. ඒ රටවිරුවට ආපහු ලංකාවට එන්නට තමන්ගේ ඒ ඉතුරු කරපු සීමිත මුදල් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම වැය කරේ. හරිනම් කවුද ඔක කරන්න ඕන? රජය කරන්නට ඕන නොමිලේ. අපේ රජයක් තිබුණා නම් අපි නොමිලේ කරනවා. අපේ රටේ සියලුම දෙනාට එන්නට ලබා දීම සිදු කළ යුතුයි. එය නොමිලේ සිදු කළ යුතු කාර්යයක්. ලක්ෂ 220ක් ඉන්න තැන ලක්ෂ 6ක් මාත්‍රා ලබාගෙන කොහොමද රට සුරක්ෂා කරන්නේ? මේ රටේ ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නට එපා. මේක පිනට ලැබෙනකම් බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. රජේ නොහැකියාව නිසා තමයි අද අපේ රටට එන්නත් ලක්ෂ 6ක් පමණක් ලැබිලා තිබෙන්නේ. විදේශගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමට වත්මන් ආණ්ඩුවට තවමත් නිසි වැඩපිළිවෙලක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් විශේෂයෙන්ම අපේ විදේශගත ශ්‍රමිකයන් අපිට දිගින් දිගටම රජය පැත්තෙන් එන්නේ වැඩසටහනක් තියෙනවා. මේගොල්ලොම ගෙන්නනවා. ඒක තමයි අපිට ලැබෙන උත්තරේ. නමුත් මේ කියන්නේ පොදුවේ තියෙන වැඩසටහනක් ගැන. සහ අපි දන්නවා ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන් ඒකට ගෙවන්න පුළුවන් අයට විතරයි. මේ අපි මතු කරන ඒ මුදල් ගෙවා ආපසු එන්න බැරි. ඇත්තටම ඒ ශ්‍රමිකයන් එවන මුදල් වලින් තමයි මේ රට දුවන්නේ. ඒ ශ්‍රමිකයන්ට විශේෂ වැඩසටහනක් නැහැ. මෙරට අපරාධ මැඩපැවැත්වීම සඳහා රාජ්‍ය මගින් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය රියා අඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා. අපරාධයක් සිදු වුණාට පස්සේ අපරාධ කරු අල්ලන්න ඕනේ කියන්නේ නැත්නම් අපිට වගකීම තමයි. අපි කොහොමද අපරාධ අඩු කරන්නේ කියලා තමයි අපිට තියෙන වගකීම. මිතුරුනි මට හරිම කනගාටුයි දැන් බුද්ධි තොරතුරු හැමදාම මගේ ළඟට එනවා. හැමදාම උදේ 6:30 වෙනකොට රටේ තියෙන බුද්ධිතුක දිනපතා එනවා. ඒක දැක්කම ඇත්තටම මට ඉතා විශාල කනගාටුවක් ඇති වෙනවා. ඇත්තටම මගේ රට ධර්මවත් දීපයක් කියලා හිතෙනවා. අවුරුදු 10 12 ගෑන ළමයි දූෂණය කරනවා. අවුරුදු 50 60 මිනිස්සු හැමදාම මංකොල්ල කනවා. රත්තරන් මාළ දේවල් වලට කරලා මංකොල්ල කනවා. එතකොට වෙනත් ක්‍රියාකාරකම් අපරාධ මිනීමරු සොරකම් වෙන දේවල් තමයි හැමදාම අපිට බුද්ධිතුක වලින් දකින්න ලැබෙන්නේ. යහපත් මිනිස්සු වන්දනා සමාදී ඉන්නවා. ඒ අය අමතරව අපරාධ කරන්නට බියවන අපරාධ කරන්නට ලැජ්ජවන සමාජයක් අපි හැදුවනම් අපිට පුළුවන් බොහෝ දුරට රටේ අපරාධ නැති කරන්න. අපි අපරාධ කරන්න පෙළඹෙන අයව අපරාධ කරන්න ලැජ්ජවන තත්ත්වයක් කොහොමද ඇති කරන්නේ? අපරාධයක් සිද්ධ වෙච්ච වහාම ඒක අපරාධකාරය අල්ලන්න පුළුවන් හොඳ ශක්තිමත් යාන්ත්‍රණයක් තියෙනවා නම් අන්න අපරාධකාරය බය වෙනවා. පසුගිය යහපාලන රජය විසින් වැඩබිමක්ව පැවති රට මුඩුබිමක් බවට පත් කළ බව අමාත්‍ය කෙහෙළි රඹුකැල්ල මහතා පවසනවා. ඒ හරිස්පත්ව ආසන බලමණ්ඩල රැස්වීමට එක් වෙමින් අවුරුදු 75ක් පරණ එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙක් පත් කරගන්න බැරුව තකරනවා. 70ක් පරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ මවාමාංශික කඳවුරක් නිසා තමුන්වහන්සේලාට හිතා ගන්න මං ඉඩ තියෙනවා. හැමදාම කෑ ගහන ජනතා විමුක්ති පෙරමුණ උණකට සීමා කරලා තියෙනවා පාර්ලිමේන්තුව. කොහේරේ වැරදුනා අපිට. හැබැයි වැරදිච්ච තැන අවුරුදු 5ක් යහපාලනයේ ක්‍රියාකලාපෙන් අපි දැනගත්තා. මහා වැඩබිමක් වෙච්ච මේ රට මුඩුබිමක් බවට පත් කළා. කාලකන්ණි රටක් බවට පත් කරන්න ඒ අවුරුදු 5 සිද්ධ වුණා. අපිට නඩු පිළ නඩු වැටුණා. රනිල් වික්‍රමසිංහ චම්පිකලා ආජිතලා
අනුරකුමාර ලැක්කහ වෙලා දේශපති දෙපාර්තමේන්තුවේ කට්ටිය ගෙනහලා නඩුදාන්නේ කාටද කියලා තීන්දුව කරේ අරලියගහ මන්ත්‍රී අද කතා කරන අධිකරණයේ සාධාරණත්වය ගැන පිළිලැජ්ජ නැතු. FCI දෙන්නේ ගිහිල්ලා මං රෑ 11:00 එළියට එනකොට එකමදෙයි කිව්වේ. නාමල්ගේ නම කියන්නකෝ. උතරම ඉවරයි ඔබතුමාලා රාජ්‍යයද වෙන්න ඕනේ නැහැ. මෙන්න මේ නීතියේ සාධාරණත්වය මේ මට වැච්චද? කඩා වැටෙනවා නම් අපි කඩා වැටෙන්න තිබ්බ අවස්ථා අනන්තයි. අපි කඩා වැටුන්නේ නැති එකම සා එකම හේතුව බමුණාසල අපි පිටිපස්සේ හිටියා. පහෝගේ යහපාලන අවුරුදු පහ සංසන්දනය කරලා බැලුවොත් මේ වෙනකොට රටේ දවන්ත පුනර්ජීවනයක් ඇති කරමින් බඩ පිළවෙලවල ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. කොසමල්ලි හනාව ගැන ගමනක් නෙමෙයි. ජනතාවට සහන දෙන මුවාවෙන් වත්මන් ආණ්ඩුව තම හිතවතුන්ට උදව් උපකාර කිරීමට කටයුතු කරන බවට සැක මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සි. අලවතුල මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ ටයිල් ආනයනය තහනම ගැසට් එකක් මගින් ඉවත් කරා මුදල් අමාත්‍යාංශයේ. මේ පැය ගානකට මේ ගැසට් එක ගහලා ඉවත් කිරීම තුල දැන් සැකයක් මතුවලා තියෙනවා. අර සීනි ගෙනල්ලා ගජමිතුරන්ට බදුවාසි ලබා දුන්නා වගේම මේකෙදි තමන්ගේ ගජමිතුරෙකුට තමන් ගෙනාපු ඒ ටයිල් ටික ඉවත් කරගන්න අවස්ථාව දුන්නද කියලා. ඒ භාණ්ඩ 3-4 ගුණයකින් ඉහළ ගිහිලා තියෙනවා වගේම අද මේ ටයිල් අද මේ වෙනකොට වෙළඳපොලේ මිලදී ගන්න නැති තැනටපත් වෙලා තියෙනවා. දැන් බලන්න අපි දැක්ක සීනි සම්බන්ධයෙන් දිගින් දිගටම අපි කතා කරා. සීනි බද්ද ඉවත් කිරීම තුල රජයට අහිමිලා තියෙන ආදායම බිලියන 10කට වැඩි. එතකොට බිලියන 10කට වැඩි ආදායමක් අහිමි වෙනකොට ඒකේ වාසිය ජනතාවට කියාද? රටේ ජනතාවට සීනි අඩු කරලා දෙන්න බැරි වුණානේ ආණ්ඩුවට. ගැසට් ගැහුවා 7-5කින්වත් අඩු වුණේ නැහැ. ඉතින් ඒ නිසා Tamanට ගදමිතුරන් හැටියට උදව් කරපු අයට අද බදු වාසි ලබා දීලා රටට හිමි වෙන්න තියෙන මුදල් විශාල ප්‍රමාණයෙන් අද අහිමි වෙලා තියෙනවා. එහෙමනම් ජනතාවට සහන දෙන මුවාවෙන් තමන්ගේ ගජමිතුරන්ට උදව් කරන වැඩපිළිවෙළක්ද මේ ගැසට් ගැහිල්ලෙන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න කියන එක අපි රජෙන් අහනවා. අභව ප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනි මියුරේ සමරසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පෙරවරුවේ බොරැල්ල පොදුස්ථාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. අභව ප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනි මියුරි සමරසිංහ මහත්මියගේ දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පවුලේ ඥාතීන් කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් අදත් පැමිණියා. දේහයේ මහජන ගෞරවයේ සඳහා අද පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වා බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී Subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.